මේදිනවල මෙරටේ ජනතාව අන්කවරදාකොටවත් වඩා. දැඩි මානසික පීටනයකින්. දැඩි ආර්ථික පීඩනයකින්. තැි සාරීරික පීටනයකින් ජීවත්තන කාලයක්. බෙහෙට්ටික ගණඩ කියම බෙහේටික නෑ. තමන්ට ලෙඩක් හැඳනම ඒකට ප්‍රතිකාර ගණ්ඩ විදියක් නෑ. හැම්ම අතිම් හැම අන්සයින්. ම දෙකම්ම පට් අගාදයට වැටිලා. රූපහණය ඉදිරියේ. රට ජනාජිපති ඇමැතිවරු න්ත්‍රීවරු සුරංගනාල් ලෝකයක් මවනවා. නමුත් ජනතාව ඉන්නේ දැඩී පීදාවකින් බව අද වෙනකුට අප බොහෝදනෙක් දන්නවා. තැන් උදායනයට ගමු රටේ බඩුමිල අද මේ රජේ වැරදි පිළිවත නිසා මෙන්ම වෙළඳ මාපියාව නිසා පාරිභෝගිකයට දරන්ඩ බැරි වියදමක්. ගේ ඉදිනෙදා ඩුමූට්ටු මිලිද ගැනීමට වියදම් කරන්න වෙනවා. පාරිභෝගික අධිකාරයක් තියනවා ඒයට නීතිමය බලතල තියෙනවා.යට රජය බලතර තියනවා මේ කළුකඩ ව්‍යාපාරිකයන්. පාරිභෝගික ජනතාවට කරනු ලබන පීටනය වච් කරන්න රජ කිසිම උත්සායක් ගණඩි නෑ. කිසිම උත්සායක් ගන්නෙ නෑ පාලනමිලක් දානවා රටේ ජනතාවරවට්ටන්ඩ නමුත්. පාරිබෝගික අධිකාරිය කිසිම අවස්ථාවක ඒවැලුවෙන් කළයවුතු රාජකාරිකොටස ස්ට කරන්නේ නෑ පාරිගුබෝගික කටයුතු පිළිබඳව අමාත්‍යවරයෙක් ඉන්නවා. ඔු සම්පූර්ණෙම නිස්සබ්දයි. ඕවුවිදරක් නෙවෙයි! රාජයේ තෑම අමාත්‍යවරේක්ම සෑම රාජ්‍ය අමාත්‍යවරේෙක්ම තමුන්ගෙන්ේ රටට ස්තවියයතු වගකීම සම්පූර්ණෙම්ම හ ඔබ කල්පනා කල්ලා බලන්ඩ කැබින්නට අමාත්‍යවරු ඉන්නවා විසිපහක් පමණ නමුත් තමන්ගේ අමාත්‍ය ධූරයේ වගකීම කොටස සර්ව ප්‍රකාරයෙන් ඉස්්ට කරන එක්කම ඇමතිවරෙක්වත් නෑ කියලා අපිට කියල සිද්ධ වෙනවා. තමුන්ගේ වගකීම සම්පූර්ණෙන්ම පෑරඇරලා. ඒ නිසා පයි ජනතාව මේ තරම්ම පීඩාවට පත්තලා තියෙන්නේ. පසු කියිය දවස්වල එලවලුම් මිල තාමත්ම අධික ලෙස වැඩිවුුණා දැන් ආය වැඩිය. නමුත් එතනද ගොවිියෝ කියනවා. ඒවගේම ආරිභෝගික ජනතාව කියනවා. ඒ ඒ කොට්ටාස දෙකම ගැටි පීටනයකට පත්තලා තියවුණවා. නමුත් මේ මිල අධිකවූ මිලෙන් කිසියම් වැටි ප්‍රමාණයක් ගොවියාතට යන්නේ නෑ පුය අතට අනුවලන් ඒත් කමන්න. මෙතැන විශ්සාාල ගසා කෑමක් තියෙනවා. ඒක ගැන රජයහෝ රජය යටතේ පවතින්න පාරිභෝගික අධිකාරයෝ හෝ රජය යටතේ සිටින ඒ අමාත්‍යවරයා හෝ සැලකිිළිමත් වෙන්නේ නෑ. ඒ වගේම ළඟදී බඳුල ගුණුවර්ධන අමාත්‍යතුමා ප්‍රකාශයක් කල්ලා තියෙනවා. රජය විසිම් පනවපු වැට්මුූදල පැට් බද්ධ වැඩ්බද්ධ. නිසියාකාරව රජයට ලැබෙනවා නම් වැඩ්බදු ප්‍රමාණය සීයට පහළෝදක්වා. රගන්න පුළුවන් කියලා බැඩ්බඩු නිසිලෙස අයකර ගැනීමේ වගකීම තියෙන්නේ ආදයම් බදු දෙපර්මේන්තුවට සහ මුදල් ලමාත්‍යන්සේයටයි. මුදල් ලමාත්‍යාන්සය පවතින්නේ ගරු ජනාධිපත්තුමා යටතැයි. එතුමා ඒ පුදල් දෙපර්මේන්තු ආදයම් බද දෙපාර්මන්තේ වකකිවවෙ උත්තා. ඔහුට ඔහුගේ කාර්ය නිසිලෙස ඉටු කරනවා නම් ආදයම් ද ආදයම් බදු දෙපාර්මේන්තුව. නිිසිල් ලෙස තමන්ගේ වැඩකොටස කරන්නවා නං වැඩ්බද්ධ අයකරගණ්ඩ පුළුවන්. බන්දුුල ගුණුවර්ධන අමාත්‍යතුමා ප්‍රකාශ කරන විදියට ඒවැඩබදු නිසි ලෙස අයකරගත්තොත්. වැඩ්බද්ධ සීයට දාටේ සිට සීයට පහලෝ දක්වා අඩුකරගණ්ඩ පුළුවන්. හමොත් කළමනාකා අරිත්‍යය තින දුරුවලකල් නිසා අමාත්‍ය මණ්ඩලෝල තියෙන දුරලකන්න නිසා ඒ මුදල එකතු කරගන්නට බැරි වෙලාතියෙනවා. රජය කරන්නේ ඒ එකතු කරගන්න බැරිවෙච්චි මුදලත් ජනතාවේගේ පිටබටවලා ඒ රජජය ඒයි අතප හිටගෙන අයිගෙන්ට. ඒවගේම තමයි රජය මේ ළඟතිී මහජනපයෝගිතා කොමිසම සඳහන් කරලා තිබුණා මකොද රජය ප්‍රකාශ කලා දල ඉතුලියෙන් විදුලි බල මණ්ඩලේට විසාාල ලාභයක් ලැබිල තියෙනවා. ඒ නිසා. විජුලිබිල යම් ප්‍රමාණයකින් අඩුකරනවා කියලා. මේ අඩුකිරීම කරනෝහිේ දෙසම්බ මා ජනවාරි මාසය අඩුකරෙත් නෑ. දෙසැම්බ මාස අඩුරෙ නෑ යැම් පෙම්බවාරි මාසට ඇල්ලතිනවා පෙබරවාරි මාසිත ඒ ගැන කතාවක් නෑ. එහිද පිදුලි බල මණ්ඩලය ප්‍රකාශ කර සිටියේ සීයට තුනක ප්‍රමාණයක් බදු අඩුකරනෝ කියලා. නමුත් මහජන උපයවතා කොමිසුම ප්‍රකාශ කරනවා. සීයට විස්සයි, විසි පහයි අතර ප්‍රමාණයක් හිිලා අඩු කරන්න පුළුවන් කියලා. ඉතිං එයින් පේනවා රජය මොනතරම් මුදලක් ජනතාවගින් ගසා කනවද. ඒ නිසා මම මියවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමැති. රජයේ තියන පරිපාලනය දුරුවලකන් නිසා රජයේ කළමනාකාරිත්වයේ තියන අදක්ෂකම් නිසා රජයේ තිබෙන රිපාලනය අඩු දැනීම. නිසා මේ ඇතිවෙන දුරුවලකම් මේ ඇතිවෙන සියලුම බර් ජනතාව බිට පවරලා රජයා අතොහෝත කන පැත්ත කරෙනවා. තැන් මේ ලඟදී පත්්කරපු ලඟදී ක්‍රියාත්මක කරනලද ඔන්ලයින් පලත. මම අහන්න්‍ය කැමැති රජයෙන්. ඇයි පලතල ඇ මාධ්‍යයට මාධ්‍යය වැඩකටි උතුවලට තහනම් නියෝග දාලා. ඒයිඒ තරම් බය කටයුතු කරන්නේ කියන කාරණය අපිට රජයෙන් අහණඩ වෙනවා. උදහරණයක් ගන්නවා නං මේ රටේ ජනතාවගෙන් තුනෙන් එකක පමණ ප්‍රමාණයක් කෑමවේල් දෙකක් පමණයි ආරයට ගන්නේ කෑමවල් දෙකයි උට තියෙන මුදල් හිඟකමනිසා මුදැල් නොමැති නිසා කෑමවේල් ලෙකක් බැගින් පමණක්තන හං්‍යාව තුනෙෙන් එකක් සියල තිස්පාක ප්‍රමාණයක්. ඒනුත් ඊයට දායක විතර පමාණයක් කල්න්නෙ කෑමවේල් දෙකයි. එ වැනි දුස්තරතාවේක රට පවතිද්දී. ඒ රජයේ මන්ත්‍රීවරු ඇමතිවරු පරාජ්‍ය ඇමතිවරු කෝටි ගණනක් වියතන් කරලා වරාය අධිකාරය ලොකු පාටි අදදැම්මා. ඒ ඒ කාරණය. රටේ ජනතාව මේතරම් පීඩාවෙන් සිටිද්දී. රටේ ජනත කණඩල කණ්ඩ කෑමනැතුව, එක වේලකින් විතරක් පිරිමහාගන්න ජනතාවක් සිටිද්දී විශාල මුදල් ප්‍රමාණයක් වය කරලා. මේ රජයේ මැති ඇමතිවරු පාටිධාන මැති ඇමතිවරු බාල් නටන අවස්ථාවන් වගේ වැනි අවස්ථාවන් ජනතාවට දැනගැනීමට හැකි වනේ මේ විද්‍යුත් මාධ්‍ය නිසා. වියුත් මා නොවන්ඩ මේවැනි කරුණු ජනතාවට නැ ැනීමට අවස්ථාවක් ලැබෙන්න. ඒ නිසා මම මේ සිද්ධිය කිව්වේ උදහරණයක් වසෙන් පමණයි. මෙවැනි රජයේ අත්තනෝමොතික ක්‍රියා මාධ්‍යහාරා ජනතාවට දැනගන්ඩ ලැබීම පිළිබඳව. රජයේ ඇතියකමැත්ත නිසා තමයි රජය මේ ඔන්ලයින් පලත පාල්ලියමන්තුවට ගෙනාවේ. එවැනි මර්තනකාරී පනත් ජනල්ලා. ජ ජනතාව මර්ධනය කල්ලා. රජ ජනතාව බියගන්නලා හමුදාවේ බලපුළුවම්කාරකම් පෙන්නලා ජනතාව බියවදදලා බලාාච්කාරයෙන් මේ රට පාලනය කිරීම තමයි මේ රජේ එකම අරමුණ අපිට දැනුත. අපිම හදමු රට මගින් පටන්ගවෝ. अක්ෂපාति वाර්ता करරण हैं।